සංහිඳ මනුෂ්‍යත්වයට ගරු කරන අයිතීන් සුරකින සමාජයක් උදෙසා පිළිවෙත් පුරන අවකාශය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමක් අයිබෝවන් මේ සංහිඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කරන සංහිඳ අන්තර්ගතය ගැන වැඩිදුර විස්තර විමසීමට කතා කරන්න 011 3030 463 දුරකථනයට තොරතුරු දෙන ගැනීමේ අයිතිය පිළිබඳවත් නොමිලයේ උපදෙස් ලබා දීමට අපගේ සහාය මධ්‍යස්ථානය එම දුරකථන අංකයෙන් අමතන්නට පුළුවන්. සංහිඳ අදත් ඉඩවෙන් වෙන්නේ මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳව පනත ගැන කතා කිරීමට. පනත සම්මත වුවහොත් ප්‍රකාශනයේ නිදහසට එල්ලවන බලපෑම ගැන මධ්‍යස්ථ මතධාරීන්ද ඇතුළුව බොහෝ පාර්ශ්ව බියපළ කරනවා. මෑත කාලයේ කිසියම් පනත් කෙටුම් පතකට එරෙහිව වැඩිම නඩු ගණනාවක් අධිකරණය හමුවේ ගොනු වූයේත් මේ පනත නිසා. අධිකරණ තීන්දුව අනුව පනත් කෙටුම් පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවන පසුබිමක සිවිල් සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් එහි මර්ධනකාරී ස්වභාවය ගැන දිගින් දිගටම කරුණු දක්වනවා. නිතිඥ විරංජන හේරත් පවසන්නේ මෙවැනි පනත් සම්මත කිරීමට පෙර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන පුළුල් අර්ථයකින් විමසා බැලිය යුතු බවයි. ඊට හේතුව අද වන විට ප්‍රකාශන මාධ්‍ය හා ප්‍රකාශන වේදිකා පුළුල්ව තිබීම. උදාහරණ විදිහට මම කරුණු කිහිපයක් කියාගෙන යන්නම්. අපි දන්නවා අනුපූර්ණ ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් සහතික කළ තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාෂණයේ ප්‍රකාශනයේ නිදහස. එතකොට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අද අපි ගත්තොත් ඒක අපි ලෝක තත්ත්වයට එක ගත්තොත් අද පුළුල් වෙලා තිනවා විවිධ ප්‍රවේශයන් ඔස් විශේෂයෙන් කියනවා නම් දැන් අපි ඉස්සර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට පුවත්පත් පළ කරන නිදහස රූපවාහිනී ප්‍රවෘත්ති වගේ දේවල් ගුවන් ප්‍රවෘත්ති දේවල් දෙරියම එකිනෙකාට ඉදිරිපත් කරන උද්ඝෝෂණ ඒ වගේ දේවල් තමයි අපි දැක්කේ උද්ඝෝෂණ වගේ දේවල් ගන්න පුළුවන් ඒ වගේම අපි ගත්තොත් එක සිනමා නිර්මාණයක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් තමයි තිබුණේ මෑතක් වෙනකම් නමුත් මේ අන්තර්ජාලය හඳුන්වා දීමත් එක්කම අපිට පිළිගන්න සිද්ධ වෙනවා භාෂණය සහ ප්‍රකාශන නිදහස ඉතාම පුළුල් තැනකට විශාල වෙලා තියෙනවා. ඉතින් ඒක අපි දකින්න ඕනේ ඒක ඇත්තටම හොඳ ලක්ෂණ. දැන් හොඳම උදාහරණයක් අපි දැක්ක අර මේ මෑතකම සිදුවීම ගත්තොත් ඊයේ පෙරේද අපි දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ අර CCTV කැමරාවකදී දර්ශනයක් අර තරුණියකට පහර දෙන සිද්ධිය එළියට අවිල්ල තිබුණා. එතකොට ඒක සමාජ මාධ්‍ය ඔස්සේ තමයි එළියට ආවේ. දැන් ඔය වගේ සිද්ධි තව කොච්චර වෙලා තියෙනවද? හැබැයි මේ සමාජ මාධ්‍ය ඔස්සේ, නව මාධ්‍ය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ පදනම් කරගෙන මේ වගේ දෙයක් එළියට ආවා. මේ වගේ දෙයක් එළියට එහෙම කියන්නේ මෙතනම අදහස් සහ ප්‍රකාශ කිරීමේ නිදහස තොරතුරු දැන ගැනීමට ප්‍රවේශයට තියෙන අයිතිය තව දෙඩි ලෙස පුළුල් වෙලා. දැන් අපි දැක්කොත් පහුගිය කාල සීමාවේ එහෙම ඒ වගේ පහර දීමෙන් පුළුවන් දූෂණ වංචා වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ හුඟක් දේවල් මේ අන්තර්ජාලයත් එක්ක මේ හැමෝටම යම් ආකාරයකට තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට වේදිකාවක් සැකසීම කියන ක්‍රමවේදය හරහා පුළුල් වෙලා තියෙනවා. ඒකට අපිට පිළිගන්න සිද්ධ වෙනවා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය කියන දේ නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ දෙක ඒ විදිහට හඳුන්වන්නේ සාමාන්‍යයෙන් නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතයත් එක්ක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වපසරි ඉතාමත් දැඩි ලෙස පුළුල් වීමකට ලක් වෙලා තියෙනවා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය තුල ප්‍රකාශනයේ නිදහස අවභාවිත වන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කළ යුතු බව සැබෑවක්. නමුත් පවතින නීතිය ඊට ප්‍රමාණවත් යයි විරංජන හේරත් සඳහන් කරනවා. හැබැයි අපි දන්නවා දැන් මේකට එන ප්‍රතිතර්කයක් තමයි මේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මේක මේ හැමෝගෙම අතට ගිහිලා සමාජ මාධ්‍ය ඔස්සේ තම නරක විදියට පාවිච්චි වෙනවා. ඒක යම් ඒ තර්කයේ නිකන් බැලු බැලමටම යම් සාධාරණයක් කියන වෙලාවල් තියෙනවා. මොකද සමහර ලාවට ඕන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඕනම දෙයක් ප්‍රසිද්ධියට පත් කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි දන්නවා ඒක නවත්වන්න මේ සමාජ මාධ්‍ය වේදිකාවලම මේ ක්‍රමවේදය ඇතුළෙම හුඟක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි මේ සඳහා නීතියත් උපරිම ලෙස ක්‍රියාත්මකයි. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අනවශ්‍ය දෙයක් ඔබට බෑ කාටවත් බෑ නිර්වත් පින්තූරයක් මේ සමාජ මාධ්‍ය ඔස්සේ දාන්න. දැක්ක දැන් අපිම දැකලා තියෙන උදාහරණයක් විදිහට පහුගිය කාලේ අර සිදුවීමක් තිබුණා. ඔය තමන්ගේ පෙම්වතියගේ නිර්වත් ඡායාරූපයක් පෙම්වතා විසින් ඒ ප්‍රේමී වරුණාට පස්සේ නව මාධ්‍යයට බැහැරියට පස්සේ ඇය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරාට පස්සේ පොලිසිය ක්‍රියාත්මක කරලා තියෙන නීතිය තුළ දඩුවම් කළ මේ ඒ පුද්ගලයාට වන්දි ගෙවන්නත් සිද්ධ වෙලා සිරගත වෙන්නත් සිද්ධ. මම මේ කතාව කිව්වේ
අපිට පැහැදිලිවම පිළිගන්න සිද්ධ වෙලා තිනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නව මහා සමාජ මාධ්‍ය ඔස්සේ පුරුදු වෙලා කියන කාරණේ. ඒ වගේම තමයි ඒක අවභාවිතා කරනවා නම් කවුරු හරි. ඒ පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඒ පුද්ගලයන්ට එරෙහිවත් කටයුතු කරන්න ඕන තරම් නීතියට කැඩවීම මේ අපේ අද වර්තමාන සන්දර්භය තුළ තියෙනවා. නීතිඥ ශේලනී පලිහ වඩනත් මේ පනත මර්ධනකාරී පනතක් බව පෙන්වා දෙන ස්ථාවරයකයි සිටින්නේ. අය පවසන්නේ මේ පනත යටතේ අපරාධ ලෙස නම් කරන කාරණා සැබවින්ම අපරාධ විය හැකිදැයි යන්න විමසා බැලීම සුදුසු බවයි. මාර්ගගත ප්ලට්ෆෝම්ස් වලින් තැන් වලින් සමාජ මාධ්‍ය වලින් හෝ වෙන්න පුළුවන් වෙන මොනවා හරි හිංසන හරි අපරාධ වළැක්වීම මේ පනත් කෙටුම්පතේක අරමුණක් විතර දාලා තියෙනවා. නමුත් අර විශේෂයෙන්ම දකින දෙයක් තමයි අර සෙක්ෂන් මේ 12 වගන්තියෙන් 24 වගන්තිය යනකන් දක්වා තියෙනවා මෙන්න මේ ආකාරයේ වැරදි ටිකක් තියෙනවා මේවා කරොත් එහෙම මේවට මෙන්න මේ ආකාරයේ දඩුවම් හම්බ වෙනවා කියලා. අර කිව්වත් වගේ ඒවා දැනට අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන වැරදිම තමා ගොඩක් දුරට බොහෝ දුරට සමානයි. සමහරට දඬුවම වෙනස්, එහෙම නැත්නම් ඊට ලැබෙන දඩේ වෙනස්. සහ ගොඩක් අර ඉතාම පුළුල් විදිහට නිර්වචනය කරලා තියෙන කරන ඕනම දෙයක් ඕනම කියන්නේ දැන් අර වෛරි සහගත හැඟීම් එහෙම නැත්නම් ප්‍රකෝප කරවීම ආගමකට සම්බන්ධ තියෙන මොන හරි සිතුවිලි හැඟීම් රිද්දවීම අන්න ඒ වගේ බොහොම පුළුල් විදිහට නිර්වචනය කරලා තියෙනවා මේ වගන්ති වල තියෙන අපරාධ කියලා මෙයාලා නම් කරන දේවල්. කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන පවතින නීතිය තුළ තිබෙන බවයි නීතිඥ ශේලනී පලිහ වඩන පවසන්නේ. අයට අනුව ගැටලුව ඇත්තේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයයි. කාන්තාවන්ට සහ ළමයින්ට කියලා ගත්තහම දැන් අපි ඒක එකතකින් තලා අපි හිතන ඕනේ සාමාන්‍ය මාර්ගගත ක්‍රමවලින් නැත්නම් මාර්ගගත ප්ලට්ෆෝම් මේ සමාජ මාධ්‍ය ජාල වලින් හරි ඉන්ටර්නෙට් එක හරහා අපිට සිද්ධවෙන මොනහරි අපරාධ හෝ හිංසන හෝ කියලා ගත්තහම අපිට ඔළුවට එන කීපයක් තියෙනවානේ. දැන් එක්කෝ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි තමන්ගේ ඡායරූප හෝ තමන් විශ්වාස කටයුතු කෙනෙක් සමග බෙදා ගන්න මොනහරි කන්ටෙන්ට් එහෙම නැත්නම් දේවල් රූප වෙන්න පුළුවන් වීඩියෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලියුමක් වුණත් වෙන්න පුළුවන් බොහොම පෞද්ගලික තොරතුරු තියෙන ෆොටෝ එකක් වගේ විදිහට ඒවත් කෙනෙක්ගේ අවසරකින් තොරව හැමෝටම පේන විදිහට පබ්ලික් බෙදා හරින එක සමාජ මාධ්‍ය ජාල හරහා ඒක තමයි අපි දකින්නේ. අර ඒකට ඇත්තටම කිව්වොත් දැනට සාමාන්‍ය දුරට කියන්නේ ඒකම ඒක වෙනුවෙන් ඉලක්ක කරගත නීතියක් නැති වුණාට ඒ වෙනුවෙන් නීති තියනවා යම් ආකාරයකින් සහනයක් ලබා ගන්න. එතන ප්‍රශ්නේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක වීමේදී තියෙන ප්‍රායෝගික ගැටලු. ඔන්ලයින් පීඨිකා තුල සිදුවන වෙනත් බරපතල අපරාධ ගැන පියවර ගැනීමට යෝජිත පනත උනන්දු නොවන බව පෙන්වා දෙන ඇගේ චෝදනාව පැහැදිලිවම මේ පනත ප්‍රකාශනයේ සීමා කිරීම පමණක් අරමුණු කරගත්තක් වන බවයි. අපි කියන අපේ account එක hack වෙනවා. එහෙම නැත්නම් අර phishing අපි කියන්නේ දැන් අපිව රවට්ටන සහගත අර මහා පරිමාණයේ රැවටීම සඳහා වෙන මහා පරිමාණයේ ව්‍යාපාරය. ඒ කියන්නේ link එකක් එනවා WhatsApp වලට හරි email වලට හරි ඒක click කරපුවාම account එකේ තමන්ගේ Facebook ගිණුම තියෙන සම්පූර්ණ පෞද්ගලික තොරතුරු සියලුම දේවල් යන කියන්නේ බොහොම සරලව කිව්වොත් hack වෙනවා cyber attacks කියනවා එහෙම එහෙම තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් පිළිබඳ මේ පනතෙන් අපි සාමාන්‍යයෙන් අපි දන්න අපි හැමෝටම සිද්ධ වෙන එදිනදා මුණ දෙන්න සිද්ධ වෙන දේවල් මේකෙන් මේ පනතෙන් මේ පනත් කෙටුම්පතෙන් වැඩිය අවධානය යොමු කරන්නේ නැහැ. සක් يعني ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම ඒ වගේ විශාල ඒක රටින් පිට සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන් සංවිධානාත්මක වෙන දේවල්නේ ඒවා ඇඩ්‍රස් කරන්න එහෙම නැත්නම් ඒවා වලක්වන්න තියෙන හැකියාවකුත් ඇත්තරම රජයක් විදිහට රටක් විදිහට අපිට නැහැ. පොලිසියට එක තියෙනවානේ සීමාවක් අපේ රට ඇතුලේ විතරයි පොලිසියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එක්කෝ දැන් නයිජීරියාවේ හරි උගන්ඩාවේ හරි කට්ටියක් එකතු වෙලා මහා පරිමාණයෙන් කරන ස්කෑම් එකකට ගිහිල්ලා අල්ලන්න කරන්න පොලිසියට හැකියාවක් නැහැ. ඒක කියන්නේ ආරක්ෂිත වීමේ වැළැක්වීමේ වලක්වා ගැනීමට අපි අර සුරක්ෂිතභාවය පිළිබඳව අපි මොන හරි ගන්න ක්‍රියාමාර්ග අපි ගන්න එක වෙනම දෙයක්. නමුත් මේ පනත් කෙටුම්පතෙන් ඒ වගේ අපි නිතර දකින අපරාධවලට හරියාකාරයේ පිළියමක් දකින්න හම්බෙන්නේ නැහැ.
ලෝකේ රටවල් කිහිපයක මෙවැනි පනත් හඳුන්වා දී ඇති නමුත් ලංකාවට හඳුන්වා දීමට උත්සාහ ගන්නා පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි බව නීතිඥ විරංජන හේරත් පෙන්වා දෙනවා. මේ වෙනකොට මේ අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ යම් ආකාරයකට වෙන්නේ ළමා ප්‍රචාර වළක්වන්න යම් අපරාධ වළක්වන්න යම් ආකාරයේ නීති හඳුන්වා දීමේ ප්‍රවණතාවයක් ලෝකේ පුරාම තියෙනවා. අපිට ඒකත් පිළිගන්න සිද්ධයි. එතකොට එහෙම ප්‍රවණතාවයක් තියෙනකොට ලංකාවෙත් ඒකට නීතියක් ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ ලංකාවේ ගෙනල්ලා තියෙන නීතිය දැන් අපි මේ කතා කරන මේ මාර්ගගත ආරක්ෂා පනත කිටුම්පත ඊ ලෝක තත්ත්වයේ නීතිත් එක්ක සංසන්දනය කරද්දී ඒ පනතේ දැන් අපේ තියෙන ප්‍රශ්න ටික එක්ක බලද්දී අපිට හඳුන්වන්න වෙන්නේ කිසිසේත්ම ඒ අරමුණු ඉෂ්ට කරගන්න ගෙන පනත කිටුම්පතක් විදියට නෙමෙයි අපිට නිරීක්ෂණය කරන්න වෙන්නේ. මේක හුදු නිරීක්ෂණය කරන්න වෙන්නේ අපිට ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පනත් කෙටුම්පතක් විදිහට මම උදාහරණ සහිතව කියන්නේ. දැන් මේ පනත් කෙටුම්පතේ යෝජනා කරනවා කොමිෂන් එකක් දාන්න. හරි. මේකෙන් යෝජනා කරනවා කොමිෂන් එකක් දාන්න. ඒ කොමිෂන් එකේ පත් කරන්නේ ජනාධිපතිවරයා සමාජිකයෝ පහක් ඉන්නවා. එතකොට ජනාධිපතිවරයා විසින් පත් කරන පස් දෙනෙක් මේකේ සමාජිකයෝ වෙන්නේ. ඒ පස් දෙනාවම ඉවත් කිරීමේ බලයක් තියෙන ජනාධිපතිවරයා. එතකොට ඒක කියලා තියෙනවා මේක විශේෂඥයෝ මේ පිටසක් පත් කරනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ එතකොට ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසමක් තියෙනවා. ජනාධිපතිවරයාට ඕන විදිහටම තමයි කොමිසම පත් කරන්නේ සහ ඉවත් කරන්නේ. එතකොට මේ කොමිසමට බලයක් දීලා තියෙනවා. මේ පනතේ දක්වලා තියෙන විවිධ විවිධ වැරදි. ඒ කියන්නේ මේ පනත කියනවා මේ අසත්‍ය ප්‍රකාශ. ඒ වගේම වෛරය ඇති කරන ප්‍රකාශ. ඒ වගේම ආගම් පිළිබඳ වැරදි ප්‍රචාර. කුමන්ත්‍රණ වගේ දේවල් වලට හේතු වෙන ප්‍රකාශ. ඒ වගේම කාගේ හරි පෞද්ගලිකත්වයට හානි කරනවා වගේ ප්‍රකාශ. ළමයි අපචාරයට සඳහා යොදා ගන්නවා වගේ ප්‍රකාශ. මේ වගේ දේවල් අන්තර්ජාලයේ සැරිසරනවා. ඒවා ගලවා ඉවත් කරන්න කියලා නියෝග කරා. ඒ වගේ ප්‍රකාශයක් ගලවා ඉවත් කරන්න කියලා නියෝග කරන්නේ ඒ කොමිසමට තීරණය කරන්න ඉඩ දීලා තියෙනවා. කරලා ඒක කෙනා හොයලා පැය 24ක් ඇතුළත ඉවත් කරන්න කියලා නියෝගයක් මුකුත් කිරීමේ බලයක් මේ කොමිසමට දීලා තියෙනවා. එතකොට මේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මේ අයිතිය තරහ කෙනෙක් දාන පෝස්ට් එකක් මේ සීමා කළ යුතුයි ඉවත් කළ යුතුයි කියලා තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පත් කරන පස් දෙනෙකුට දෙනවා. කොච්චර අසාධාරණ ආන්තික ජනකොට්ටාශවලට හෝ පීඩිතයින්ට සිය අයිතීන් වෙනුවෙන් නිර්නාමික ඔපිනී සිටීමට ඇති අවස්ථාවද මේ පනතින් අහිමිවීමට ඉඩ තිබෙන බව නීතිඥ ශෛලනී පෙන්වා දෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් සංක්‍රාන්ති සමාජ බල පුද්ගලයෙක් කියමු. එතකොට කාන්තාවක් වගේ හිටපු කෙනෙක් එයා පිරිමි කෙනෙක් බවට පත්වීමේ පරිවර්තනය වීමේ එක ක්‍රියාවලියක් නෙවෙන්නේ. එතකොට එයා කාන්තාව කියන්නේ ඒ අපි ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී එයා ඕනම විදිහකට එයා අකවුන්ට් එක එකපාරටම හදන්න බැහැනේ ඒක පරිවර්තනය වෙන. එතකොට එයා අපි හිතමු පෙන් නේම් එකකින් එහෙම නැත්නම් වෙන මොනවා හරි වෙනත් නමකින් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුත් මේ එහෙම කෙනෙක් ගත්තොත් එහෙම කෙනෙක් පුළුවන් මේ පනත් කෙටුම්පත යටතේ සාපරාධී කරන්න. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු ආගමක හෝ සංස්කෘතික හේතුන් මත සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීමට ලොකු බාධා තියෙන කට්ටිය ඉන්න පුළුවන්. කාන්තාව විශේෂයෙන් උදාහරණයක් විතර ගත්තොත් එම පිටමු ගෘහස්ත හිංසනයට ලක් වෙන කාන්තාව. ඉතින් එයාට යගේ ඇත්ත නම පාවිච්චි කරලා එයාට අත්විඳින දේවල් කියන්න බැරි නම් එහෙම ඒ වගේ කෙනෙක් ව්‍යාජ නමකින් පෙනී සිටින්න පුළුවන්. එහෙම නැත්නම් තොරතුරු දැනගන්න පුළුවන් එකම ක්‍රමය ඒක වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් වුණත් සාපරාධී කරන ලක් වෙනවා. එතකොට දැන් අපිට ඉලක්කය මේ පනත ප්‍රධාන ඉලක්කයක් විදිහට පෙන්වුවට සහ කිව්වට කාන්තාවන්ට සහ ළමයින්ට වෙන හිංසන මේ ආකාරයෙන් වළක්වා ගන්න එක මේ පනතේ තියෙන ප්‍රධාන අරමුණක් කියලා ඇත්ත විදිහට ගත්තොත් එහෙම ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම සහ පහුගිය කාලයේ කොහොමද නීතිය ක්‍රියාත්මක වුණේ කියන එකත් එක්ක සලකලා බලද්දී අපිට උපකල්පනය කරන්න පුළුවන් මේකෙන් බොහෝ දුරට හොඳකට වඩා නරකක් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි ආන්තීකරණයට ලක් වෙලා ඉන්න ප්‍රජාව කියලා සැලකෙන කොටසවලට. සංහිඳ පුරවැසි අයිතීන් ගැන ඔබ දැනුවත් කරන සාර සංග්‍රහය. තොරතුරු අයිතිය හා සෙසු අයිතිවාසිකම් ගැන නොමිලයේ උපදෙස් සඳහා අපිට කතා කරන්න 01133463 දුරකථනයට. අදත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග ඔබ හමුවට ආ මම ලසන්තද සිල්වා.
සංහිඳ මනුෂ්‍යත්වයට ගරු කරන අයිතීන් සුරකින්න සමාජයක් උදෙසා පිළිවෙත් පුරන අවකාශය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමක්.